පාස්කු ප්‍රහාරය සම්බන්ධී විශේෂයෙන්ම ජනාධිපොත්තුමා විශේෂ වැඩ පිළල්ලක් ඉලදින පස්කු ප්‍රහාරය සම්බන්ධි. මේ විද්‍යත්තරං ගුඩ ගැනීමම් රාශියක් වෙලා තියෙන නඩු පැවරීමම් රාශියයක් කරලා තියෙනවා. ඒ වෙන වෙනමම කමිටුවක් අධි කරන කමිටුවක් පත් කරලා ඒ වෙනුවෙන් කඩිනම් වැඩ පිල්ල සදානම් කරලාතියෙන ඒක ඒවිදියටට ක්‍රියාත්මක වේගෙනයනවා. හැබැයි කතෝලික එක්වි දියට මටත් මේක දැන් ඉවසගන බලාගෙනන්න අමාරුයි. ඒගේ අතයුතුම් කාදිනන උන්නහන්සටත් ඒ ජනතාවට දුන්නු පොරොන්දවා. අපි බලේට එදදි වගේම උන්න්නාන්සේ ජනතාවට කිව්වා නිසි දඩුවම් මේ ගොල්ලන්ට දෙන්නඩ ඒමනැත්තම් වැරදිකරුවන්ට වැරදිරුව කවද කියලා. සමාජයට පෙන්වීමේ වගකීම පාලකයින්ට තියෙනවා කියලා. එදා දහනමේ පාස්කු ප්‍රාර්භ ප්‍රහාරය සිද්ධ වනාා වලක්ක ගන්න බැරෝගියා මේ වෙද්දිී අපි කඩිනම් කරලා තියෙනවා. එ වගේ අපි විශ්වාසයෙන් කියනවා අපි අවශ්‍ය දෙෙක් කරනවා. හැබැයි අර ඔගුල්ල දැම් මේේ කිවෝගේ සඳධාන ඉන්න අය කොහොමදඉන්නන්නේ මොකද ඉන්න කියන එක නෙමයි ජනාධිපතිතුමාම පැහැදිලුම කියලා තියෙනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ යම් කිසි වැඩපිළිවෙලක් තියෙනවා. යම් කිසි මන්ත්‍රීවරයක් ඇමතිවරයෙක් තමුන්ගේ වගකීමෙන් බාහිරෝ කටයුතු කරවානම් දන්නඕන ක්‍රියාමාර්ග මංමොකද කියන්නේ කියෙනෙක කියන්න ඕන්න නෑන මුත්වේ. ඒනිසා ඒ ක්‍රියාම් හර්ග ගැනීම සඳහා අප ආු ක්යක්ක් ද ටර න්න මගේ ෝජන ක්මගේ පුද්ගලික ම කතෝලික්විදිියයට. මොකද මේ සමාජයට අපි දෙන්නවන යම්කිසි පණනිවිඩයක් මොකද අද එලියට ඇවිල්ල මහා ීරය වගේ සමහරු කියවා හරි ඔය ඕ පරිීක්ෂණ ගේන්්ඩකෝ අපි ළඟත් තියෙනවාන අපි කියන්නංගු කියලා ඒගොල්ල කියනවා. ැයිඒ ොල්ලො දා ය කියමන කියලා පරීක්ෂණගේට කලින් ඒගොලන්ට පුළුවන් වුනානං මේ තොරතුරු අනුහත්වතාවක් ලැබෙද්දි. ඒ අවශ්‍ය බේවරගන්න අද කතෝලික ජනතාව මෙම ේදනමෙන් දුකෙන් ඉන්නන. ගංන්ලට මාධ්‍යය අරග ගිහිම් බලන්නන්නේ ගොල්ල ොතර මාසික පිරිනකින් දින්නන්නේ කියලා ඒේ නිසා ආ්ඩු විදි අපි වගකීමම් දරනවා ඒගේ මම කතෝලික පක්ෂ විපක්ෂ බේදයකින් තොරව මොකද මේ කතෝලික මේ පාර්ලිමෙන්ටතු මන්ත්‍රීවරු වන ඇමති උරුගින්න්නවා ඒ සියෙල්ජනාට අපි කියන්නේ මේහ අධිකරණ මේ කටයුතු යයි කවදා ඉදිරී කාලෙදී කව දහෝ ඒකට යම්කිසි විසඳුමක් ලැබේවි ඒක ආ්ඩුවේ වගකීමක් හැබැ ඒට වඩා ලොකු වගකීමක් කරන්න ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවනව තුන දෙක බයයක්ත්ති ආ්ඩුවට අපිට හැකියාව තියෙනවා මං මේ කියන්න පැ හැදිරියුම්. අපිට හැකියාව තියෙනවා. එනිසා ඒ වැඩපිළිවෙල වහා වහා සූදානං වෙන්න ඕන අපි ජනාධිපොත්තුමාට යෝජන කරනව අප යෝජනා කරන්න කලින් ජනාධිපත්තුමා ඒ ප්‍රකාශය එක් කලා ඔගුල දකින්නැති මේ කටයුතු කරන්න කියලා ඉ එනිසා දේශපාලනයේ නැවත නොකරන තත්ත්වට පත්කරන්න කියන එක කාදිනල්තුමත් කියලා තියෙන. මේ වගේ වැරදි කරණ අයටත් නැවත තනතුරුවල් නාවතිං නැවතත් රට අනාරක්ෂිත වෙනවා කියන එක ආගමික නායකෙක් විදිහට උහන්ස කියලා තියෙනවා. හැබැයි ජනතාව විදියට හරද සාක්ෂි ටික්කව අපිටත් ඒක පිළිගන්නඩ සිද්වෙනවා යම් කිසි සමාජීය වැරද්ද කරපු පුද්ගලේ. මුදල් පාවිච්චි කරලා බලය පාවිච්චි කරලා යම් යම් වරධාන පාවිච්චි කරලා නැවතත්. බලයගන්න හරි නැවතත් පක්ෂනායකෝ වෙන්න හරි. නැවතත් තමන්ගේ ගොඩ වැඩිකරගඩ වැඩිකරගන යම් යම් වරපසාද දෙන්න හරි මේ අද ඇවිල්ල කතා කරනවනම් මංහිතන්නේ මේක තමයි සුදුසුම කාලි. මොකද තුනෙන් දෙකක රජයක් මෑතබාගේ අප ඉතිහාසේ දැක්ේ නෑ. එනිසාත් තුනෙන් දෙක රජයක කරන්න පුළුවන් පහසුම කාරණාවට දැන් ඇල්ලතිෙන. කිරේදාන්ඩවත් ඒමනත්තම් වෙනද්‍යයක් කරන්න මේ සමාජ දැනගන්නන මේ වැරද්ද කළේ කාගේ අතපසු වීමකින්ද මේ වැරද්ද වනේ කාගේ අඩුපාඩුවකින්ද ඉදේසා එතෙන්ට යන්න මම් මගේ පුද්ගලික මතේමං යෝජනා කරන්නේ එතෙන්ට යා යුතුයි. බැලස් කිරීමක්න මෙම අමනාපවෙන්න එපා ඒම බැලන්ස් කරන්න ඕන තත්වක නෙේ ම ඉන්න ඒක ඒක ඉල්ලස් කරගන්න බැලන්ස් කරන්නඕ ත්වකනේ මයින්න මොකදම කත්තෝලිියෙක්විදිියට ඒ සමාජයේ සහෝදරත්්‍යවත්වක ජීවත්වයෙන පුද්ගල එනිසා අපිට නීතියට ගිහිල්ල කරන්න තියෙන එක කෙරෙයි නමුත් ඒට කලින් කරන්න පුළුවන් කොටසක් ොය දෙේ විසි පහ පුටුවක ඉඳගන්න මනුසේකවිදියට මට යෝජනා කරන්න පුළුව ඒ තමයි ම කලින්.